අද තියෙන අමාරුම තත්ත්වයක් මං හිතන්නේ අපි මීට ඉස්සෙල්ලා එක කාලයකවත් ලංකා ඉතිහාසයේ මෙහෙම එකක් නවීන ඉතිහාසයට මුහුණ දීලා තියෙනවා කියලා. 1869 ඕපි කර්මාන්තය කඩාවැටීමේ වඩා දරුණු එකක්. මොකද එදා බොහෝ දෙනෙක් ජීවත් වුණේ ග්‍රාමීය පරිසරයක. ඒක බලපෑවේ කොළඹ නගරෙට, නුවර නගරෙට, ගාල්ලේ නගරෙට පමණයි. අද මේ තත්ත්වය හැම එක්කෙනාටම බලපානවා. අපි මෙතනින් ගොඩ එන්න තියෙනවා. ඒත් අපි ගොඩ එන්න තියෙන්නේ අපේ උත්සාහයෙන්. අනික් අයට යුතුය කමන්නේ අපිව ගොඩ ගන්න. අපි මේකේ අපේ උත්සාහයෙන් ගොඩ එනවා නම් ඊට පස්සේ මීටත් වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ දැන් තියෙන ක්‍රමවේදය මින් පස්සේ අපිට ගෙනියන්න බැරි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා ඉදිරියට යන්න තියෙනවා. ගෝලීය වශයෙන් කණිය තෙල් සඳහා තියෙන ඉල්ලුම. රුසියාව ගෑස් දෙන එක නැවැත්වුවේ නිසා, තෙල් දෙන එක නැවැත්වුවේ නිසා යුරෝපෙට දැන් යුරෝපේ මැද පෙර දිගින් ඔක්කොම මිට දීලා ගන්න. ඊට අමතරව චීනේ, ඉන්දියාව, ජපානේ, දකුණු කොරියාව අන්නේ ඒ රටවලුත් දැන් ඉන්ධන ලබා ගන්නට ඇද්දද. දැන් විශාල මහා පොරයක් තියෙන්නේ. අපිට ඉන්දියන් කණ්ඩායම අපිට අවවාද කරා, even if you have dollars you won't have oil. කොවිඩ් වලින් පස්සේ උඟත් තැන් වල ගුවන් ගාම ගමන වැඩි වෙලා තියෙනවා නිවාඩු සඳහා. කොහොමද ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා. රුසියන් තෙල්ලුත් මදි වෙලා තියෙනවා. ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එවලෙම ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල්යන. ඉංග්‍රීසියෙන් දීස් සෙලර්ස් මාකට්, not a buyers market. So we are dependent on them. තවසෙම පළවෙනි එක තමයි සංචාරක ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවනුව ආයෝජකයන් ඇවිල්ලා රටේ අද ආයෝජනය කරන්නේ නැහැ. තුන්වෙනි එක රුපියලේ වටිනාකම වැටුණ නිසා අපි තාම වෙළඳ පොලේ නියම වටිනාකමක් දෙන්නේ නැහැ කියලා ඒ අය අතර මතයක් තියෙනවා. ඒ නිසා දැනට උන්ඩියල් ක්‍රමයට තමයි යවන්නේ. ක්‍රමානුකූලව ලංකාවට එවන මුදල් ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ තාම මදි ඒ කරලා තියෙන එක. ඒකයි අපි එන අවුරුද්දේ තමයි අපි හරියට ක්‍රියා කරොත් රුපියලේ ස්ථාවර භාවය ඇති කරාම ආපහු එන්ට යනවා. මෙතන තියෙන රුපියලේ මිල කියන්නේ මොකද්ද කියලා, ඒ මිල ගැන විශාල තමන්ගේ ඩොලර් පරිවර්තනය කරනකොට නියම මිලක් ලැබෙන්නේ නැහැ කියලා තමයි සමහර අය හිතන්නේ. අනික තව කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ තියෙන තත්වය නිසා මුදල් ලංකාවට එවන්නේ නැතුව විදේශ රැකියා කරන අය ඒ මුදල් ඒ රටවල් වල තැන්පත් කරලා තියෙනවා. හේතු ගණනාවක් එනවා මේක. දෙවනුව පිළිපහදුව යවුවා කියලා රටේ සම්පූර්ණ ගොමනාව ලැබෙන්නේ නැහැ. තුනෙන් එකයි. විශේෂයෙන් මෙවලේ තියෙන තෙල් වර්ග, කනිජ තෙල් වර්ග අපි අරගන්න තියෙනවා. අනික පිළිපහදුවෙන් එන තෙල් ටිකෙන් ටික වැඩි වෙන හේතුවක් නිසා නෙමෙයි, පිටින් රුසියන් සෙල් ගෙනාම මේ මැදපිර දෙකට ඒගොල්ල පිරිපහදුවෙන් යවුවෙන් පස්සේ එතකොට රුසියන් තෙල් නෙමෙයි, ඒක UAE තෙල්, අබුඩාබි තෙල් නැත්නම් වෙන මොකක් හරි නමක් දාලා එන්නේ. ඒකත් තියෙනවා. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දෙන්න. පිරිපහදුවෙන් එනවද නැද්ද කියලා නෙමෙයි ඉස්සෙල්ලා මෙතන දෙන්නේත්. අපි බලන්නේ පිරිපහදුව ක්‍රියාත්මක කරන්න. මොකද පිරිපහදුව ක්‍රියාත්මක කරලා වහලා ක්‍රියාත්මක කරලා වහන එකේ එතුමා කියවට අවාසියක් තියෙනවා. ඒ වගේම අපිට අමතරව තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕනෑම සමාගමකට අපි දැන් ඉඩ දීලා තියෙනවා. ඒකාධිකාරිය වෙනස් කරලා අපි ඉඩ දීලා තියෙනවා ඕනෑම සමාගමකට.